එතකොට මහවිශ්වවිද්‍යාල යෝග මේ ඔක්කොම තියෙන කේන්දරයක්. අධ්‍යාපනයේ ගමනක් නරක නැහැ. අනාගතය ගැන ඇහුවා, අනාගතය ඉතාමත් සුබදායකයි. උච්චක ලක්ෂණේ වශයෙන් තමයි මම ඔබගේ පලාපල කියන්නේ. මම දකිනවා කෝටිපති යෝග තියෙනවා මේ කේන්දරේ. ඔබට ධනු ලක්ෂණ වුණොත් එහෙම කෝටිපති යෝගේ වෙනස් වෙනවා. දැන් ඔබ වගේ කෙනෙක් පුද්ගලිකව ඇවිල්ලා කේන්දරේ පරික්ෂා කරගන්නව නම් හොඳයි. එතකොට අපි ගණන් හදන ක්‍රමවේදයන් තියෙනවා. දශමට උපන් නගරය අනුව ආශ්‍රිතව එහෙමනොත් වෙනස් වෙනවා. උපන් දිස්ත්‍රික්කයේ අනුව. ඒක හරියටම ගණිතම ක්‍රම කීපයක් අනුගමනය කරලා ක්‍රම දෙකටම පලාපල කියලා හරි විස්තරයක් අපිට කියන්න පුළුවන්කම තියෙනවා. මේ කේන්දරේ ඔබ හරිම කරුණාවන්ත හොඳ කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. ජ්‍යොතිර්විද්‍යාවේ හඳුන්වන සුභග්‍රහය 3 දෙනාම එකට ඉන්නේ ඔබේ කේන්දරේ. හොඳ අනාගතයක් තියෙනවා. ඔබ ධනවත් වෙනවා, දියුණුව ඇති වෙනවා, රැකියාවේ විශාල දියුණුවක් ඇති වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු කෙනෙක් ඔබ. ඔබ දුරකථනෙ ඉන්නව නේද? විසන්දි වෙලා. දුරකථනයේ තවත් අපිත් එක්ක රැඳී ඉන්නවා මහනුවරින් නුවන් ආයුබෝවන්. ආයුබෝවන් මහත්මයා. ඔව් නුවන්. ඔබට මොනවද දැනගන්න ඕනේ? වර්තමාන තත්ත්වය සහ අනාගතය පිළිබඳව. ඔබතුමාගේ උපන් දිනය 1989 11:25. උපන් වෙලාව උදේ 8:23. උපන් පළාත නුවරමද? බදුල්ල. හරි. ඔබ ධනු ලග්නේ නේද? හරි. ඔබට සෙනසුරු ග්‍රහයාගේ රාෂ්ට්‍ර කපලයක් දැනට තියෙනවා. සෙනසුරු 12 තමයි නරකම අපල දෙන්නේ. 2017 ජනවාරි 27 වෙනිද වෙනකන් ඔබට මේ අපලේ බලපාන තව මාස 8ක් අදින්. සෙනසුරු ලග්න රාෂ්ට්‍රකින්නේ ඔබ ඉපදුනේ. ඔබට ඒක නිසා දෙවනි රාෂ්ට්‍රකේ තරම් තද බල නැහැ. අවුරුදු 28කට සැරයක් මේක උදා වෙනවා. ඔබගේ කේන්දරේ ගත්තම ඔබ හරි ඥානවන්ත දරුවෙක් කියලා පෙන්නුම් කරනවා. ඔව්, ඒක විශේෂයෙන් කියන්න ඕන. මොකද වාට අනාගතේ පේනවා. කේන්දර බලන්න අවශ්‍ය නැහැ. එහෙම ග්‍රහපීඨීමක් වාගේ කේන්දරේ තියෙනවා. වාගේ අනාගතේ පේනවා. විශ්ව දේවතාව පෙන්නනවා. දැනුම් දෙනවා. සංඥා පද්ධතිය නිකුත් වෙනවා. ඒ අනුව ඔබ ක්‍රියාත්මක වෙන්න ඒ ඔබට ඒ සෑම දෙයක්ම පෙන්වලා තිනවා. ඒක තමයි මේ කේන්දරේ තියෙන විශේෂත්වය. හැබැයි පුතා, මේ කේන්දරේ විවාහ ප්‍රමාද දෝෂයක් නම් තියෙනවා. අවුරුදු 30 පැනලා තමයි ඔබට විවාහ වෙන්න සිද්ධ වෙන්නේ. ඔව්, හොඳම කාලේ ගත්තොත් ඔව්, ජීවිතේ හොඳම කාලේ ගත වෙන්නේ ලග්නාධිපතිගේ දසාව. ඔන්න මම වැදගත්යක් සඳහන් කරන්න ඕනේ මේ අවස්ථාවේ. දැන් මේ සෙනසුරුගේ රාෂ්ටක යනකොට අපි පියටපත් වෙන්න ඕනේ. සෙනසුරුට ආණ්ඩුකාර පදවියක් තියෙනවා නම් පමණයි. එහෙම වුණොත් පමණයි සෙනසුරුට අපේ අතපය කඩන්න පුළුවන්, හදිසි අනතුරු කරන්න පුළුවන්, ඉර විලංගුවේ දාන්න පුළුවන්, දික්කසාදය කරන්න පුළුවන්, ඒ වගේ ධනහානි කරන්න පුළුවන් තත්ත්වයන් ඇති වෙන්නේ. දැන් මේ කේන්දරේ වා ඒ කාලේ පන්නලා ඉවරයි. ගුරු මහ දසාව 2009 ඉඳලා 2025 වෙනකන් තියෙනවා. සෙනසුරුට 2011 ඉඳලා 2014 වෙනකන් ආණ්ඩුකාර පදවිය තිබ්බ ටික කාලයක් දැන් ඉවරයි. ඔබේ ජීවිතේ හොඳම කාලේ ලැබලා තියෙන්නේ. අනාගතේ ඉතාම හොඳයි. දියුණුව ඇති වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රහයෝගණුව සෙනසුරු ග්‍රහයා ලැබුවම සම්මතයක් විශ්වාසයක් තිබෙනවා. සෙනසුරු ග්‍රහයා පහර දෙන්නේ පාදයට කියලා. ඒක ඇත්තක්ද? ඔය ජම්මේ රාෂ්ටකවලදී සල්ල කර්මවලට භාජනය වෙනවා. වම් කකුල වම් අතට තමයි ගොඩක් හානි කරවන්නේ. ඉතින් සෙනසුරුට දීලා තියෙන්නේ කකුලක් ආබාධිත කෙනෙක් හැටියනේ සලකන්නේ. වම් කකුල ආබාධිතයි කියලා නේ කියන්නේ. එයා මේ කිසි කෙනෙක් හොඳට සෙනසුරු කියන්නේ මේ කෙනෙක් හොඳට ලස්සනට ඉන්නවට කැමති ග්‍රහයෙක් නෙමෙයි. ඒකත් කියන්න ඕනේ. ඒකයි බලන විවාහය පවා හත් යන්නේ සිකුරට අයිති තැන හිටියොත් මෙයා දෙන්න යන්නේ විවාහය කරන්න. සෙනසුරුගෙන් ඒව බලාපොරොත්තු වෙන්න බෑ අපිට. සෙනසුරු කියන්නේ තපසට නිවන් දකින්න භාවනා යෝගීව තපස් රකින්න උදව් කරන ග්‍රහයෙක්.
පින් කරන්න උදව් කරන ග්‍රහයෙක්. එයාගේ මෙන දේවල් බලාපොරොත්තු වෙන හරිම අමාරුයි. දුරකථනයේ රැඳී ඉන්නවා දංකොටුවේ නිල්මිණි මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන් මහත්මයා. ඔව් නිල්මිණි මහත්මිය, ඔබතුමියට දරගන්න ඕනි මොකක්ද? මේ මගේ මහත්මයාගේ අන්තිලා ගන්නයි ඕන. ඔව්. 1976. ඔව්. දෙවැනි මාසේ පළවෙනිදා. පෙබරවාරි පළවෙනිදා. උපන් වෙලාව? පාන්දර 5:30ට. 5:30ට. අලුයම 5:30ට. උපන් පළාත කොහෙද නිල්මිණි මහත්මිය? මේ පුත්තලම් දිස්ත්‍රික්කේ. පුත්තලම්. දංකොටුවේ. ඔබේ මහත්තයා ඉපදිලා තියෙන මකර ලග්නේ නේද මහත්මිය? ඔව් මහත්මයා. ඔව්. ඔබතුමියට දැනගන්න ඕනේ මහත්මයාගේ රැකියාව පිළිබඳවද නැත්නම්? ඔව් එයාගේ රැකියාව පිළිබඳ මොන වගේ රැකියාවක්ද, මොන වගේ ව්‍යාපාරයක්ද කියලා පොඩ්ඩක් දැනගන්න ඕනේ. දැනට රැකියාවක් කරනවද එතුමන්? ඔව් දැනට පොඩි ව්‍යාපාරයක් කරන්නේ. ඒක ආර්ථික තත්ත්වයක් කියනවා. ඒ ගැන පොඩ්ඩක් දැනගන්නයි ඕනේ. ව්‍යාපාරයේ සුභාව. ඔව් ඔබගේ මහත්මයාට මේ රටේ මේ උපන් භූමියෙන් නෙවෙයි වාසනාව තියෙන්නේ මහත්මිය. විදේශගත වීම තුලින් තමයි වාසනාව උදා කරන්නේ මේ කේන්දරයට. මහත්මයා විදේශගත වුණොත් එක්කෝ විදේශ රටක් සමග මොන හරි මේ යවල තල්ලි ගෙන්න ගන්න ක්‍රමවේදයක්, ඒ වගේ දෙකින් තමයි සාර්ථක ප්‍රතිඵල අත් වෙන්නේ මේ කේන්දරය අනුව. මම දකින්නේ ඒකයි. විශේෂයෙන් මකර ලග්නයේ සෙනසුරුයි බුධයි සිකුරුයි තමයි සුභඵල දෙන්නේ. බලමු අපි දසාව තත්ත්වය. ලග්නාධිපතියගේ දසාව යන්නේ හරිම හොඳ අවස්ථාවක්. ලග්නාධිපතියා අයස්ථානෙට සියලු ලැබීම් පවසන 11 වැන්නට 2014 නොවැම්බර් 2 සම්ප්‍රාප්ත වුණා. 2017 ජනවාරි 27 වෙනකම් විශාල දියුණුවක් පෞගිය අවුරුදු 3 ඇතුළත සිද්ධ වෙනවා. ලග්නාධිපතියගේ දසාව තරම් සුභඵල දෙන දසාවක් තවත් නැති තරම්. 2015 තමයි ආරම්භ වෙන්නේ හොඳම ස්ථා එක. අවුරුදු 56ක් එක දිගට මහත්යට දියුණුව තියෙනවා. ඔය කරගෙන යන ව්‍යාපාරේ සාර්ථක තත්ත්වය තියෙනවා නම් ඒක කරගන්න, වැඩි දියුණු වෙන්න, වැඩි වැඩියෙන් ඒක තව ව්‍යාප්ත කරන්න ඉතාම හොඳ තත්ත්වයක් තමයි ව්‍යාපාර ශේෂයේ. ප්‍රබල තත්ත්වයකට මහත්මයට ළඟා වෙන්න පුළුවන්. විජිතරවට මහත්මයා, මට දැනගන්න කැමති සාමාන්‍යයෙන් ඔය සෙනසුරු ග්‍රහාපලය ලැබුවම සමහර ජ්‍යොතිෂවේදීන් කියනවා සෙනසුරා කියන්නේ යාචකයෙක්, ඒ නිසා තමන් බොහෝ දුරට සැප සම්පත් ලබන්න උත්සාහ කරන්න එපා. අඳින පළඳින එක කිලුටුවට පුළුවන් නම් අඳින්න. සාමාන්‍යයෙන් කෑම ගන්නකොට පිඟානක් වගේ දෙයක ගන්න, නිදා ගන්නකොට බොහොම සුවපහසුව නිදා ගන්න එපා, බිම නිදා ගන්න කියලා. මේ පිළිබඳව සත්‍යතාවයක් තියෙනවා. ඒ කියන ජ්‍යොතිර්වේදීන් මන්දබුද්ධික ජ්‍යොතිර්වේදීන් වෙන්න ඕන එහෙම කියන්න. එලිසබත් මහරජින කොයි කාලේ ඉඳලා මේ රජ වෙලා ඉන්නේ? ඒ එලිසබත් මහරජිනට ওই தත්ත්ව උදා වෙලා තියෙනවද? මේ 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 ජ්‍යොතිර්වේදීන් විවිධ මත හදනවා. මන් දන්නේ මල් ළඟට එන මිනිස්සු කියන දේවල් ඇහුවා මට කනගාටු වෙනයි මිනිස්සු මෙච්චර අසරණ තත්ත්වයට දාන්නේ කියලා. ඒ ඔක්කොම වැරදි මත. මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. සාමාන්‍යයෙන් ඇත්තටම දැන් මිනිස්සෙක් තමන්ගේ ජීවිත කාලය තුලදී ග්‍රහචාරය අනුව අසරණ වීමකින් තමයි පිහිටක් පතාගෙන ජ්‍යොතිර්වේදී මහත්මයෙක් ළඟ එන්නේ. මේ අපි විශ්වාස කරනවා ඒ පැමිණි සෑම දිනාටම බොහොම මේ සුබදායි තත්ත්වයක්. ඔහුගේ මනස ධනාත්මකව සිතන්නට ඔහුට අවකාශ ලබා දීමත් මං හිතනවා ඔහුට හෝ ඇයට ජීවිතයට පිහිටක් ලබා දීමක් කියලා. අපි කෙටි විරාමයකට යන්නට සූදානම්. විරාමයෙන් අනතුරුව නැවතත් ජීවිතය සහ තාරුකා වැඩසටහනත් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙනවා.